මසිංහ රජ රාජ්‍ය අමාත්‍යවරු පිරිස් පත්කිරීම පිළිබඳ ලොකූ විවේචනයක් ව. මහිතන මේක සාධාරණ නෑ මොකද අද අපි රටදිහා බැලුවෝ අපේ රටේ ඉතාම දක්ෂ කාර්යසූර පලපුරුදු. අදදැකීම් රෙන නිලධහරීම් පවා තීන්දු තීරණ ගන්න බයයි. ඒන ැබැයි නිලධාරින් නෙවෙයි වග කියන්න උනන්. ඒකට අපීතේ හිටපු දේශපාල්ඥෝ විවිධාය වග කියයන්න වන ොකද ජනාධිපති ලේකම්බරයා සිරගත වෙන. අගමැති ලේකම්බරයා සිරගත වෙන. ඉතින් ඇමතිවරුන්ගේ සමහර ලේකම්වරු සිරගත වෙන. මේ වෙලාවේ අදාළ මැති ඇමතිවරු. නාධිපතිවරු වගකීම් භාරගත නම් ඒ මිනිසුන්ට හිරටයන් වෙන්නේ ඒ නිසා ඇත්තටම නිලදහරින්ගේ බයක් තියෙනවා එහෙම තීන්දු තිීරණ ගන්න එනිසා බය නැතුව තීන්දු තීරණ ගන්න තීන්දු තීරණ අරගෙනහදාළ නිලධහරීන්ට උපදෙස්වෙන්න්න ජ ආන්ුකරම්භ ්‍යවස්ථාවන්වා ඇමතිවරුන්ට අමාත්‍යස ලේකම් ගුරුහාය ආයතන ප්‍රධහනින්ට උපදෙස්දීමේ නියගොදීමේ අයිතිය තියෙන. ඒ අයිතිය හරියට පාවිච්චි කරන්නේ වගකීම් භාරාරගෙන එනි යෝග හරියට දීලා ක්‍රියාත්මු කිරීමේ දැඩි අවශ්‍යිතාවයක් රටේ අද තියෙනු. එනිසා මම සතුට වෙනවා අපේ රාජ්‍ය ඇමැතිවරුන්ට යම විෂයන් බෙදලා ඔන්නේ පත්කිරම පිළිබඳවත්. ඒවගේම අමාත්‍යන්ස කීපයකට ඇමතුරු කීප දෙනෙක් පත් කරන්නේ නෝ. ඇත මේ පත්කරලා ඉන්න ඇම තිමන්්ඩ ලේ වනත් හරියට පත්කරපයකක් නෙවෙේ. එක එමෙන් ඇහින්දල එ අරගන පත්කරපියකක් හම කරන්න හොඳ නෑ. ඇමතිවරු පත්කිරීමේදී සදුකම අධ්‍යාපනයක් නැතිකම කරගන්න හොඳ නෑ. එක එහම ලක්ෂණ පහුගේකාල ඇවි දැක්කා. අධ්‍යාපනයක් නැතිකම ඇමතිකමකට සුදුසුකප මෙෙන්. නිසා අධ්‍යාපනයක් තිබීම පලපුරුද්දක් තිබීම දේෂ්තත්වය මේ සියල්ල බලලා හරියට විෂයන් බෙදලා අමාත්‍ය මණ්ඩලය පත් කරන්න ඕන ඉති ඒකට අවශ්‍ය පලපුොරුද්ද අත්දැකීම ඒ දැනුම ජනාතිි ්‍රානි ලික්්‍රමිසික ැතු මට ීනවා.ඒ වගේම පොදු ජන පෙරමුණේ නායකින්ටත්වී නො මේ ආණඩුව හා ජනාධිපතිරය බලටගෙනාපු නිසා වැඩ වරද්දා ගන්න නැතුව ඒ වැඩේ හරියට කරයි කියල ම හිතනවා අධ්‍යහපනය බලලා දේෂ්තත්වය බලලා පලපුරුද්ධ බල්ලා ඒ ඒවා දයි කියල ම විශ්වාස කරන හහිද ඒව දීම අත්‍ය අවශ්‍යයි එකට විවේචනය කරන අපේ විපක්ෂය හය මේ අධ්‍යපනේ නැති අයි පත් කරය ගැ කියන්න ඇමකද එලට අධ්‍යාපපුරු සු සුපාන්නේ ප්‍රධාන ප්‍රශ්නයක එන පලපුරුද්ධ අධයක්ැකීමන ඒවගෙන කියන්නන්නේ ඇ ගාන වැඩී කිය එක තමයි කියන්නේ නෑ ඒ ඇමති වර ප්‍රසාද රාජ්‍යනති වර ප්‍රසාද නොගෙන වගකීම් බාරර ගන වගකීම් ඉතා ඉෂ් කිරීමට යන එක ගැන අපි සතුටු වෙන්න ඕන ඒ ගැන අපි ආඩම්ර වෙන්න ඕන කෙලයි මම හිත ඒ අතර ලොකු කලබල යක්තීරවා ආණ්ඩු පක්ෂේ සමහරයට විපක්ෂේත් සමහරයට මේ විසි දෙවෙනි ආණ්ඩු කරම ව්‍යවස්ථා සංසෝදනය ගේෙන් ද මේ විසි දෙවිනි ආණ්ඩුකරම ව්‍යවස්ථා සංසෝධනය ගේන්න යන්නෙමකොට එ එකතම විධායක ජනාධගිති බලය අඩු කිරීම. දෙවැනි කාරණමකත්ද ප්‍රජාතන්ත්‍රවාදේ තවදුරටත් තවදුරටත් විමත්දී ගත කරලා ඔය නිලධහරින් පත්කරනය වහම සේරණ මෙම කොමිටෝලට දාලා එහෙම එහෙම ක්‍රමයක් හදන්. තැන් අපේ ලංකා හා ලෝකයේ ඉතිහාසේ ගත්තම මේ වෙලාවේ සුදුසුද කියීම කාර්මය පිළිබඳව මම දකින්නේ කිසිසේත් මේ වෙලාවකළ සුදුසු දෙයන් නෙවෙයි එක මොකද අද අපි අමතක කරන්න හොඳ නෑ දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරපු අවස්ථාව. ඒ සම්මත කරේ ඉන්දියාවේ තද්ද බලපෑම නිසා ඔය පලාා සබා පිහිටෙවවේ ඉන්්‍යයානු බලපෑමට යටත්ව කර කියග දැනතු ජයාර් ජාවර්දන ජාතිිපත්තුමා දහතුන්ගෙන ආ්ඩු කරම ්‍යවස්ාවගේ නපුවාම ශ්‍රේෂ්ඨාධකරණය. මුළු ශ්‍රේෂ්ඨාධිකරණයම ඉඳ ගත්තම ඒ අත දෙෙන හිතය මේක දෙකට බෙදූ. හතරට හතර දෙකට බෙද. හතර දෙනෙක්ව නෑ මේ පෙරඩර් පෙඩරෙල් හැදන රට බෙදෙන ආඩුරමි ව්‍යස්ථාවට බර පතල හානි සිද්ධ වෙන තත්ත්යක්යෙනවා හද මේක ගන්න දෙන්න බැහැයි කියලා. හතර දෙනෙක් නෑ ඉදහැක ජනාධිපත්තුමා ඉන්න නිසා පුලුවන් කියලා එහම කිව්වා. කෝමාරයේ ජනාධිපතිවරයක් කරේ එලයි තව කෙනෙක් ශ්‍රෂ්ඨාධි කරනට අලුතෙන් පත් කර. ඉට පසේ පහට හරහැට ය තමයි ධහතුන්ගෙන ආ්ඩු කරම්‍යස්ාව සම්මතගුණ මේ අනුමතකරපු පස් දෙ නම්මු කද කිව. අනුමත කරපු පස් දෙන කිව්වේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න නිසා. විධහයක ජනාධිපතිවරයායට අආණ්ඩු කාරවරයෙක් පත්කිරීමේ බලය තියෙන් නිසා. ඒ ආණ්ඩු කරය හර හා පලස්වා පාලනය කරන්න පුළුවන් නිසා පෙඩලල් හරට දීම ප්‍රශ්නයකෝ ආණඩු ක්‍රමි අවස්ථාවට ගැටුවක් එන්න නෑකින කාරණය කියල තමයි දහතුන්ගනි ආ්ඩු ක්‍රමි අවස්ථාවට අනුමැතිය දන්න. දැන් විධායක ජනාධිපිති ක්‍රමේ අහෝජි කරන්නේයනකොට මොහද වෙන්නේ. පෙඩරල් රටක් ඊත පස්ස ඊීලම ද මේකටද අපි තිස්දාහක් දිවි පුදල හාරදාහ හරදාහත්සය ගාන්න ආබාධිත වෙලා අපේ මිනිස් සු දිපුදල මෙ රහට බේරගත්ත මේ රට බේරගත් ඒ නිසා තටම අඩු ක්‍රම ව්‍යස්ථ සංශෝධන දී අපි මේවා ගැනයි තම දැඩි ලෙස කල්පන කාරවෙවා. ජනාධපතිවරයා අසු අතේ බලට නොකොට එතුමා බලට ආවම ජනතාව මක්ති පෙරමුණ ආධාරෙන් ජාර්ජා වර්ධනට තුන්ගනිවතාවට යන්න ඔහු උත්සාහ දරද්දිිය ඒ යෝජනාව ගෙනාපු පක්ෂයේ සමහපතිවරයා පක්ෂයේ ලේකම්වරය කුලියා පිති මනන්ත්‍රීවරය හබරාදුව මන්ත්‍රීද ඒයවගේ අය සස්ජය අර්ජයවර්ධනගේ ඉහෙළියක් මරල බැම්ම මැරුවේ ජනතයමුත්ති පෙරමණෙෙන්.